यूट्यूब चानल साधन अब जी विद्या विषय संबंध पाठ नव निर्देश त्रिवेणी विद्या एक संबंध विषय मे अवस्था त्रिवेणी विद्या संबंध सरकार जीविंदे लक्षण हा संबंध प्रवीणी विद्या प्रधान प्रवीण विद्या वाक्माला संबंध सरकार जीविन बंधु विशेष लक्षण पावती मे जीविन संबंध पावती मे विशेष लक्षण सरकार प्रधान वशेन्गे अश्वर वर्ण अश्वर वर्ण हलुस दुमर एवगेम वर्णय संबंध सरकार लक्षण सरकारी प्रधान वशेन पालने वेन्ने आवेनिक जान केन प्रधान जीविंगे मे आवेनिक जान प्रधान वशेन अपि हंदुन्वान्ने डीएनए अणु वर्णदेह हा संबंध बेंदिल तीन डीएनए अणु दत्ताने डीएनए अणुवे निश्चित भस्म कोटसा जीविंदे प्रधान आवेणिक लक्षण पालने बलपान जान विनमतीनवा समी वर्ण बलपान जान विनमतीनवा इट पास अस्वर स्वभाव जीवि विशेष जान बला जानेक विकल्प स्वरूप निश्चित भाषम कोटसा तरमे निश्चित भाषम कोटसुते जानेक जानते अने जानेक विकल्प स्वरूप इतने जानेक विकल्प स्वरूप विशेषण मध्य विशेष प्रधान जीविन रूपानुदर्शय तीरने करना पिटतर पेन्न रूपानुदर्शयते प्रधान निरीक्षण निरीक्षण देवालूपानुदर्शयोड़े जीवन पिटतट प्रकाशवन निरीक्षण गति लक्षण रूपानुदर्शी रूपानुदर्शी तीरने कराने जीवियां जानवल सकस्मत अदाल कैपिटल सिंबल टी रूपांतरशील अदाल कंट्रोल
ඇලීල හරහා. එතකොට ජීවීන්ගේ මේ ඇලීල හරහා සලකද්දී සමයෝගී තත්වය කියලා අපි අපි පැහැදිලි කරනවා. එතකොට සමයෝගී තත්වයක් කියලා කියන්නේ දී ඇති ඡානයක ඇලීල යුගලම සමානව පැවතීම. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් ගත්තොත් ඒ පුද්ගලයාගේ ඡාන සැකස්මේ උස ලක්ෂණය නම් එතකොට ඒ උස ලක්ෂණයට බලපාන ඡාන ඇලීලක් විදියට පවතිනවා. එතකොට ඒ ඇලීල පවතින්නේ යුගල ආකාරයට. එතකොට කැපිටල් T වෙන්න පුළුවා, සිම්පල් T වෙන්න පුළුවා. එතකොට දෙකම මිශ්‍ර නොවි පැවතීම. එකම જાතියේ ඡාන සැකස්ම පැවතීම තමයි අපි කියන්නේ සමයෝගී තත්ත්වයක්. එතකොට මේ සමයෝගී තත්ත්වය අපිට විස්තර කරන්න පුළුවා ප්‍රමුඛ සමයෝගී සහ නිලීන සමයෝගී විදියට. ප්‍රමුඛ සමයෝගී විදියට අපි ගත්තොත් ඥාන දෙකම ප්‍රමුඛ ඥාන විදියට, නිලීන සමයෝගී විදියට අපි ගත්තොත් ඥාන දෙකම නිලීන ආකාරයේ විදිහට අපි පවතිනවා. ඒතර ඥාන දෙකම එකම ආකාරයේ පවතින්නේ. ඒ වගේම අපි විෂමයෝගී තත්ත්වය කියලා පැහැදිලි කරනවා. ඒතර මේ දැන් අපි කියන ඥාන පවතින්නේ පුතේ යුගලාකාරයට කියලා. ඒතර ඥාන යුගලාකාරයට පවතිනවා නම් මයි පුතේ එතන ඒ ඥාන දෙකම එකම ආකාරයෙන් උනොත් තමයි අපි ගත්තේ සමයෝගී කියලා. ඒ වගේම අපි ඒව විසමයෝගී தත්ත්වේ අපිට බලාගන්න පුළුවන්. ඒ කියන්නේ මං කියවනේ උස සඳහා බලපාන ඥාන විදිහට කැපිටල් T විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මිඩි සඳහා බලපාන ඥානිය සිම්පල් T විදිහට ගන්න පුළුවන්. ඒක කැපිටල් T සහ සිම්පල් T දෙක වර්ග දෙකක ඇලීල දෙකක් පිළිගන්නවා. අනේ වර්ග දෙකක ඇලීල දෙකක් පිළිගීම අපි සලකනවා විසමයෝගී බාහිරයට ප්‍රකාශ වීම වළක්වමින් ජීවීන්ගේ රූපාන්තරය තීරණය කරන ඇලීල සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම පිටතට නැත්නම් අපි ජීවින්ගේ යම් ලක්ෂණයකට අදාළව අපි පිටතට පෙන්වන ලක්ෂණය අපි රූපානුදර්ශය විදිහට සලකනවා. අනේ පිටතට පෙන්වන ලක්ෂණය නැත්නම් රූපානුදර්ශය සලකද්දී ඒ පිටතට පෙන්වන ලක්ෂණයට බලපාන ඇලීලය අපි තමයි හඳුන්වන්නේ ප්‍රමුඛ ඇලීලයක් විදිහට. සාමාන්‍යයෙන් විසම යුග්මක අවස්ථාවේදී කියන්නේ කැපිටල් T සිම්පල් T වගේ අවස්ථාවකදී එතන අපිට පෙන්වන්නේ කැපිටල් T ලක්ෂණ. මේක මෙන්ඩල් විසින් තමයි මෙන්ඩල්ගේ නියමය හා සම්බන්ධව පැහැදිලි කිරීමක් කරනවා. ඒක අපි ග්‍රෙගරි මෙන්ඩල් ප්‍රවේණිකාවේ ක්‍රියා වශයෙන් අපි හඳුන්වන්නේ. ඒතර මුලින්ම මේ හා සම්බන්ධ පරීක්ෂණ කරන්නේ මේ ග්‍රෙගරි මෙන්ඩල්. ඒ වගේම අපි ප්‍රමුඛ ඇලීලෙන් තමයි ඒතර මං කියන්නේ රූපාන්තරශය තීරණය කරන්නේ. ඒ වගේම නිලීන ඇලීලය ඒතර අපි පිටතර ප්‍රකාශන ලක්ෂණය සඳහා බලපාන ඥානයේ ප්‍රමුඛ ඇලීලය නම් එතන යම් අවස්ථාවකදී එතන විසමයුග්මක අවස්ථාවේදී එක් ඥානයක් නිලීන පත්‍ය පත්‍ර කියන්නේ කැපිටල් T සිම්බල් T අවස්ථාවේදී සිම්බල් T ඥානයේ ලක්ෂණ අපිට පිටතට පෙන්වන්නේ නැහැ. අනේ එතන සිම්බල් T ඥානයේ ලක්ෂණ පිටතට පෙන්වන්නේ නැත්නම් පුතේ අනේ සිම්බල් T අවස්ථාවේදී අපි සලකන්නේ ඒ ලක්ෂණය නිලීන ඇලීලයක් විදිහට. විසමයුග්මක තත්ත්වයේදී ජීවියාගේ රූපාන්තරශය කෙරෙහි කිසිදු හැදිනියකින් බලපෑමක් සිදු නොකරන ඇලීලයක් අපි පැහැදිලි කරනවා. මොකක් විදියටද නිලීන ඇලීලයක් විදියට. ඒ වගේම ප්‍රමුඛ ගති ලක්ෂණ දැන් ජීවියෙක්ගේ රූපානුදර්ශය මගින් තුළ පිටතර ප්‍රකාශ වන ලක්ෂණයක් තියෙනම් අනේ ලක්ෂණය අපි ප්‍රමුඛ ලක්ෂණයක් වෙනවා. තුළ ඇලීලය අපි ප්‍රමුඛ ඇලීලයක් කියන එකක් පැහැදිලි කරන්නේ තුළ පිටතර ප්‍රකාශ වන ලක්ෂණය සඳහා බලපාන ඥානය නැත්තම් ඒ ඥානයේ විකල්ප ස්වરૂපය. තව අනේ විකල්ප ස්වરૂපය මගින් පිටත නැත්නම් අපි තීරණය කරන ලබන ගති ලක්ෂණය තමයි උඩ ප්‍රමුඛ ගති ලක්ෂණය විදිහට අපි පැහැදිලි කරන්නේ. ඒ වගේම නිලීන ගති ලක්ෂණය සලකද්දී දැන් අර ප්‍රමුඛ විසම යුග්මක අවස්ථාවේදී කැපිටල් T ඇලීලය මගින් උස ලක්ෂණය තීරණය කරනවා නම් ඒ වගේම උඩ සිම්පල් T ඇලීලේ ප්‍රකාශ වෙන්නේ නැහැ පිටතට. අනේ පිටතට ප්‍රකාශ වෙන්නේ නැති අවස්ථාව හා සම්බන්ධ ගෙතර යටපත් වුණු ලක්ෂණයට අපි කියනවා නිලීන ඇලීලයක් මත සංගවී ඇති ගති ලක්ෂණයක් විතර නිලීන ගති ලක්ෂණයක් විතරද අපිට ඒක සාමාන්‍යයෙන් බලන්න බැරි. දැන් අපි මේක දිත්ව නිලීන අවස්ථාව කියන අවස්ථාවක් ආවොත් විතරයි ඒ අපිට රූපානුදර්ශය පිටතර හඳුනා ගැනීම හැකියාව තියෙන්නේ. ඒ වගේම පරස්පර ගති ලක්ෂණ. එතකොට දැන් ජීවින්ගේ
ලක්ෂණ ගත්තාම මෙන්ඩල්ගේ නියමයට අදාළව අපි සාමාන්‍යයෙන් සලකන්නේ ලක්ෂණ පිටන්නේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණාකාරයට. ඒ ප්‍රතිවිරුද්ධ ලක්ෂණාකාරයට ලක්ෂණ පවතින එක අපි මෙන්ඩල් විසින් යොදා ගන්න ලද්ද පැහැදිලිව කැපෙන්නේ නැන කඳේ දිග හෝ පුෂ්ප වර්ණයේ වැනි ප්‍රතිවිරුද්ධ රූපාන්තරශාකාර මගින් තමයි තීරණය වෙන්නේ මෙවැනි ගති ලක්ෂණයක් පරස්පර ලක්ෂණ සාමාන්‍ය අපිට මේක ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් බලා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය උස නම් මිටි නතු නම් සුදු ඒ විදිහට ප්‍රතිවිරුද්ධ තත්ත්වයේ පවතිනවා නම් අපි සලකනවා ඒ වගේ ලක්ෂණ පරස්පර ගති ලක්ෂණ විදිහට. ඒක මෙන්ඩල් විසින් පරීක්ෂණ නැත්නම් ප්‍රධාන වශයෙන් කරන ලද පරීක්ෂණවලදී මේ පරස්පර ගති ලක්ෂණ අරගෙන අපි කියන්නේ ස්වීට් පී ශාකේ නැත්නම් මෑ ශාකේ අරගෙන ඒ මෑ ශාකයේ ලක්ෂණ ප්‍රතිවිරුද්ධ ආකාරයට ලක්ෂණ හතක් විතර පැහැදිලි කරනවා මෙන්න මේ මෙන්ඩල්ගේ නියම ඉදිරිපත් කළා. ඒතර බීජවල වර්ණය, බීජවල ස්වභාවය, ඒ වගේම මල්වල වර්ණය, ඒ වගේම අපි සලකන්නේ ප්‍රතිවිරුද්ධ ආකාරයට පවතින ලක්ෂණ විදිහට අපි ඒවා පරස්පර ගති ලක්ෂණ විදිහට අපි පැහැදිලි කරනවා. ඒ වගේම යම් ගති ලක්ෂණයක් සැලකුවොත් ජීවීන් තුළ ඒවා પરම්පරා ගානත් නැත්නම් ඔස්සේ එනවා. ඒ પરම්පරා ගානත් ඔස්සේ එද්දී ඒ ලක්ෂණ මිශ්‍ර වෙලා නැතුව පවතිනවා. දැන් අපි પરම්පරා ගණනාවක් මුල්ලේ මුහු අභිජනන ප්‍රභේදන සසංසේචනය මගින් නිපදවන ඒකාකාර පෙළක් අපි මුහු පෙළක් විදිහට පැහැදිලි කරනවා. මුහු පෙළකදී પરම්පරා ගානක් යනකම් මේ ලක්ෂණ මිශ්‍ර වෙලා නැතුව පවතින. ඒතර ඒ වගේ එකක් විතර අපි ප්‍රභේදනය විදිහට අපි ගත්තොත් ජීවීන්ගේ ත්‍රුණ විභාජනය සහ ස්වාධින සංරචනය කියන ක්‍රියාවලියට අවතරණය සහ ස්වාධින සංරචනය කියන ක්‍රියාවලිය නිසා තමයි ප්‍රභේදන කියන ඒවා නිර්මාණය වෙන්නේ. ඒ ප්‍රභේදන නිර්මාණයේදී ඒ ප්‍රභේදවල ස්ව සංසේචනය වගේ කියන්නේ ඒගොල්ලෝ සංසේචන ක්‍රියාවලිය පවත්වා ගැනීම මගින් ලක්ෂණ මිශ්‍ර වෙන දෙන්නේ නැතුව ඒ පරම්පරාව තුළ පවතින ලක්ෂණ ඒ ආකාරයටම පවත්වාගෙන යනවා. අනේ ඒ විදිහට ඒ પરම්පරා ගානක් යනකම් ලක්ෂණ මිශ්‍ර වෙන්න දෙන්නේ නැතුව එම පවත්වගෙන යන එකට අපි කියනවා රුමු පෙළක් විදිහට තමයි අපි පැහැදිලි කරන්නේ. ඒ වගේම අපි ජීවීන් දෙමුවම් කරන එකට ලක් කරනවා. දැන් අපි ගත්තාම ජීවීන්ගේ ලක්ෂණ අපි කොහොනේ ජානහරහා පාලනය වෙනවා කියලා. අනේ පාලනය වෙන ලක්ෂණ අපි දැන් යම් ජීවීන් දෙන්නේ සසංසේචනයකට නැත්නම් සංසේචන ක්‍රියාවලියකට ලක් වෙද්දී ඒගොල්ලෝ එකිනෙකට වෙනස් ලක්ෂණ ධර්ම දෙකම විශේෂයේ ජීවින් දෙදෙනෙක් අතර තුර සාපි සංසේචන ක්‍රියාවලියක නියලුනොත් එතෙන්දී ඒ දෙන්නගේ ලක්ෂණ මිශ්‍ර වීමකට ලක් වෙනවා. අනේ දෙන්නගේ ලක්ෂණ මිශ්‍ර වීමක් අපි කියනවා දෙමුහුම් කරණයක් කියලා සලකන්නේ. පරස්පර ගති ලක්ෂණ දරන නුහු අභිජනන ශාක දෙකක් කියන්නේ ලක්ෂණ මිශ්‍ර වෙලා නැති. අපි උදාහරණයක් ගත්තොත් කැපිටල් ඩී කැපිටල් ඩී වගේ කියන තත්ත්වයක් කැපිටල් සිම්පල් ඩී කියන තත්ත්වයකදී තොර කැපිටල් ටී ශාක කැපිටල් ටී ජන්මානු සිම්පල් ටී ශාක සිම්පල් ටී ජන්මානු නිර්මාණය කරනවා. අනේ ජන්මානු සම්බන්ධ වෙලා ආය අලුත් ජීවියෙක් නිර්මාණය වෙනවා. දැන් ඊගව පරම්පරා නිර්මාණයට එයාට කැපිටල් ටී සිම්පල් ටී ජාන යනවා. ඒ කියන්නේ යා ලක්ෂණ ඒ දෙදෙනාගේම ලක්ෂණ මිශ්‍ර වීම විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ தත්ත්වය අපි හඳුන්වනවා දෙමුම් කරණයක් විදිහට. ඒ වගේම දැන් මෙතනින් අපිට ඒක පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේ උස කියන ශාකය මං කියවනේ උස කියන ශාකය මිටි කියන ශාකය එක සම්බන්ධ වුණාම ඒ අපි ඒ දෙන්න අපි හඳුනන්නේ ජනක පරම්පරාවක් විදියට. එතකොට මේ උස ජනක පරම්පරාවයි ඒ දෙන්න එකතු වෙලා ජන්මානු නිර්මාණය කළා ස්වපරාගණයකට ලක් කරාට පස්සේ ස්වපරාගණයෙන් ලැබෙන F1 පරම්පරාව සියල්ලම උස ශාක. එතකොට මේ ස්වපරාගණයෙන් ලැබෙන F1 පරම්පරාව සියල්ලම උසයි කියලා කියන්නේ උස දැන් මෙතනදී අපිට මේ ඉස්සෙල්ලා කතා කරපු රූපාන්තරශ පැහැදිලි කරන්න පුළුවන්. දැන් යම් ජීවියෙක්ගේ ඒ පිටතර ප්‍රකාශිත උස කියලා කියන්නේ අපිට පේනවා මේ ශාකයේ. ඒක රූපානුදර්ශය. එතකොට මේකේ ප්‍රවේණ දර්ශය අපිට පේන්නේ නැහැ. එතකොට දැන් මේ උස කියන ශාක අපි කියන ගන්න පුළුවන්. එතකොට ජනක ශාක විදියට ඒ දෙන්න සම්බන්ධ වෙලා ඉන්න ශාක අපිට F1 පරම්පරාවෙන් අපි ගන්නවා. මේ F1 පරම්පරාව සංසේචනයකට ලක් කරාට පස්සේ ජනිත පරම්පරාව නිර්මාණය කරනවා. ඒ ජනිත පරම්පරාව ඒ නැත්නම් නිර්මාණය කරන ජනිත පරම්පරාව අපි හඳුන්වනවා F2 පරම්පරාව විදිහට. සාමාන්‍යයෙන් උස සහ මිටි විදිහට අපිට ওই විදිහට අපේ රූපාන්තරක්ෂ බලා ගන්න පුළුවන් ජනිත පරම්පරාව තුල. ඒ වගේම
මේ ජීවින් අපි ගත්තාම ඒකාංග දෙමුහුම් ජීවින් අපි සලකනවා. දැන් අපි කියවනේ දැන් දෙමුහුම් කරණයක් විතර අපි පැහැදිලි කරේ පුතේ ලක්ෂණ ජීවින් දෙදෙනෙකුට අයත් ලක්ෂණ මිශ්‍ර වෙලා ජනිතීන් නිර්මාණය කිරීම. ඉතල ජීවින් දෙදෙනෙකුට අයත් ලක්ෂණ ඉතල නැත්නම් ඥාන සම්මිශ්‍රණයකින් ලැබෙන ජීවින් අපි ප්‍රජනිතය ඉතල අපි සලකනවා. ඉතල දෙමාපිය දර්ශ වලින් ලැබෙන ජනිතීන්. අනේ ජනිතීන් අපි තුල එක ලක්ෂණයයි අපිට පැහැදිලි කරන්නේ. එතකොට අභිමත ඥානය අපි ඥාන යුගල් වශයෙන් පවතිනවා. අනේ ඥාන යුගල් වශයෙන් පවතිද්දී ඒවයි. එතකොට අභිමත ඥානයක ඇති වෙනස් ඇලීල වලට සමයුක්මුක ඥානයේ දෙදෙනෙකු අතර මුහුම්මකින් ප්‍රතිපදය වන ඒ ඥානවල විසමයුක්මුක වූ ජීවීන් වේ. එතකොට අපි ඒකාංග දෙමුහුම් ජීවීන් කියලා කියනතර යම් එක ලක්ෂණයක් ජීවීන් දිසලගුවොත් ඒ එක ලක්ෂණයට අදාළව ලක්ෂණ මිශ්‍ර වෙච්චි ජනිත ජීවීන් නිර්මාණය වීම. ඒ වගේම මේ ඒකාංග මුහුම විදිහට අපි සලකන්නේ දොල විශේෂිත ලක්ෂණයකට විෂම යුග්මක තත්ත්ව ධාරණ ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන අභිජන්න පරීක්ෂණයක් ඒකාංග මුහුමක්. ඒ කියන්නේ අපිට අපි ගත්තොත් අර පාදවිනියට දක්වපු ලක්ෂණ හා සම්බන්ධව සලකද්දී උස සහ මිටි සමයෝගී උස සහ සමයෝගී මිටි කියන ජීවීන් දෙදෙනෙකු මිශ්‍ර කරාම F1 පරම්පරාවේ අපිට ලැබුණා සියල්ලම උස ශාක. දැසේ අපි සර සංසර්ජනය කියලා අපි කතා කරා. අනේ සර සංසර්ජනයේ විතර F1 දෙදෙනෙක් තමයි අපි සම්බන්ධ කරන්නේ. අනේ F1 දෙදෙනෙක් සම්බන්ධ කරලා ජනිත පරම්පරාවට F2 පරම්පරාව ගන්න එක තමයි අපි ඒකාංග මුහුමක් විතර පැහැදිලි කරන්නේ. අපිට ඒක බලන්න පුළුවන් මේ රූප සටහනේදී. දැන් මේ දෙන්නේ උස ශාකයක්, ඒ වගේම මිටි ශාකයක්. උස සහ දැන් අපිට F1 පරම්පරාවේ ලැබුණේ සියල්ලම උස. අනේ F1 පරම්පරාවේ ලැබිච්ච සියල්ලම උස ශාක ඒ F1 දෙදෙනෙක් අපි සම්බන්ධ කරනවා. F1 දෙදෙනෙක් සම්බන්ධ කරාම අපිට ලැබෙනවා ජනිතින් උස 3 දෙනෙක් සහ මිටි 1 කෙනෙක්. උස 3 දෙනෙක් සහ මිටි 1 කෙනෙක් ලැබෙන එක අපි දැන් මේ F2 පරම්පරාව ගන්නවා. අනේ F2 පරම්පරාව ගන්න එක තමයි අපි කියන්නේ ඒකාංග මුහුමක් විදිහට අපි පැහැදිලි කරන්නේ. ඒ වගේම ද්විඅංග මුහුම. දැන් ඒකාංග මුහුමදී අපි ගත්තේ විසම යුග්මක අවස්ථාවේ ඉන්න එක ලක්ෂණයක් හා සම්බන්ධව ජීවීන් විතර ලක්ෂණ දෙකක් මෙතනදී අපි සම්බන්ධ කරගත්තු ජීවියෙක්ගේ අපි දැන් රතු මන්දරන උස ශාක. එහෙම නැත්නම් වටකුරු බීජ දරන උස ශාක. ඒ විතර ලක්ෂණ දෙකක් අපි අරගෙන පැහැදිලි කිරීමක් කරොත් අපි ඒ වගේ එකක් අපි සලකනවා ද්විඅංග මුහුමක් විදිහට. අභිමත ඥාන දෙකක ඇති වෙනස් ඇලීල වලට සමයුක්මක ඥානකයන් දෙදෙනෙකු අතර මුහුමකින් ප්‍රතිඵලය වන එම ඥාන යුගලට විසම යුග්මක වූ ජීවිනිකෙන F2 පරම්පරාව විදිහට අපි පැහැදිලි කරනවා ලක්ෂණ දෙකක් හා සම්බන්ධව සලකද්දී. ඒතර ඒකෙදි ඒ ලක්ෂණ දෙකක් හා සම්බන්ධව අපි කරන මුහුමක් අපි සලකනවා ද්විඅංග මුහුමක් විදිහට. විශේෂිත ලක්ෂණ දෙකක් කියෙහි විසම යුග්මක තත්ත්ව ධර්ම ජීවින් දෙදෙනෙකු අතර සිදු කරන අභිජනන ලක්ෂණයක් අපි නැත්නම් පරීක්ෂණයක් ද්විඅංග මුහුමක් විදිහට සලකනවා. එතෙන්දී යම් ජීවියෙක් හා සම්බන්ධව අපි ලක්ෂණ දෙකක් සැලකිල්ලට අරගෙන විසම යුග්මක අවස්ථාවේදීන ජනිතින් සදා මිශ්‍ර කිරීමක් සිදු කරන්නේ. ඒ වගේම මිශ්‍ර කිරීමත් අපි ද්විඅංග මුහුමක් විදිහට අපි පැහැදිලි කරනවා. ඒතර මේ ද්විඅංග මුහුම අපිට බලන්න පුළුවන් මේ පණක් සටහනක නැත්නම් මෙන්ඩල්ගේ නියමවල ඒකාංග මුහුමකදී අපි ගත්තොත් පැහැදිලි කරන එක ලක්ෂණයක් හා සම්බන්ධව අපි ඒවා දිදි නැත්නම් වෙනසටහනවලදී අපි බලාපොරොත්තු වෙන විදිහට ගන්න ද්විඅංග මුහුමක් කියලා කියන්නේ ලක්ෂණ දෙකක් හා සම්බන්ධ වෙලා කියන්නේ මෙන්ඩල්ගේ දිවි නියමය හා සම්බන්ධව පැහැදිලි වෙන. හරියට මේකත් ඒ වගේ එකක් මෙන්ඩල්ගේ දෙවෙනි නියමය හා සම්බන්ධ. ඉතින් මෙන්ඩල්ගේ දෙවෙනි නියමය හා සම්බන්ධව සලකද්දී තුළ අපි ඇලීල යුගලක්. ඉතින් විසම යුග්මක අවස්ථාවේ තියෙන ඇලීල යුගලක් අපි සලකන දොර මේ තියෙන දේ වගේ සටහනක්. ඉතින් මේ ලක්ෂණ දෙකක් හා සම්බන්ධව පැහැදිලි කළ දින අවස්ථාවකට මෙතනදී මේ තියෙන ඉතින්දී අපි ගත්තු chart එකෙන් දැන් සටහන දැන් ලක්ෂණ දෙකක් සැලකිලට අරගෙන අපි රතු මල් දරන දැන් ලක්ෂණයක් විදිහට අපි ගන්න පුළුවන්. ඒ විදිහට ලක්ෂණ දෙකක් අපි සරගෙන කැපිටල් R සිම්පල් R කැපිටල් Y සිම්පල් Y ඔය දෙන ලක්ෂණ දෙකක් අරගෙන පැහැදිලි කරනවා නම් අන්න ඒ වගේ එකක් අපි සලකනවා ද්විඅංගි මුහුමක් විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම පරීක්ෂා මුහුම. දැන් අපි දැන් මෙච්චර අපි මෙන්ඩල්ගේ නියමය හා සම්බන්ධව පැහැදිලි කරානේ. මෙන්ඩල් නියමය හා සම්බන්ධව ලක්ෂණ කතා කරද්දී මේ විතර අර්ථ දැක්වීම කතා කරද්දී ඒ අර්ථ දැක්වීම වලට අදාළව අපි ජීවින්ගේ ඒකාංග ද්විඅංගී මුහුම් වලට අමතරව අපි කතා කරනවා පරීක්ෂා මුහුමක් කියලා මුහුමක්. ඒතර පරීක්ෂා මුහුම කියලා කියන්නේ මේක
නියමයක් හා සම්බන්ධව මැදිච්ච කාරණාවක් නෙවෙයි. නමුත් මේ දැන් ජීවීන්ගේ ජන්මානු සම්බන්ධ වෙලා ජනිත පරම්පරාව නිර්මාණය වෙද්දී ඉතල දෙමාපියන්ගේ ලක්ෂණ තමයි දරුවන්ට යන්නේ. ඉතල මේ දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂණය වෙද්දී ඒ ලක්ෂණ අපි හඳුනගන්න දෙමාපියන්ගේ සතු ලක්ෂණ ජනිතයේ උරුම වීම හා සම්බන්ධව අපි පැහැදිලි කරද්දී ඒ ලක්ෂණ හඳුනගන්න අපි කරනවා බොහොමක්. අනේ ලක්ෂණ හඳුනා ගැනීම සඳහා සිදු කරන බොහොමක් අපි කියනවා පරීක්ෂා වමක් නැත්නම් ටෙස්ට් ක්‍රොස් එකක් විදිහට. අපි දැන්දී විශිෂ්ට ප්‍රමුඛ ගති ලක්ෂණට අදාළව නොදන්නා ප්‍රවේණී දර්ශ සහිත ජීවකගේ ප්‍රවේණී දර්ශ නිර්ණය කිරීම සඳහා අපිට ජනිත පරම්පරාවේ අපි හඳුනාගන්නේ නැත්නම් ප්‍රවේණී දර්ශ හඳුනාගනිද්දී ඒ වගේම තොලේ ප්‍රවේණී දර්ශ නිර්ණය කිරීම නැත්නම් හඳුනා ගැනීම කියන එක තමයි මෙතනදී කරන්නේ. තොලේ එම ජීවියා එම විශිෂ්ට ගති ලක්ෂණයටම අදාළව නිලින සමයුක්මක ප්‍රවේණී දර්ශයක් සහිත ජීවියෙකු සමග අපි මත අද අභිජනනය කිරීම පරීක්ෂා වමක් කියන්නේ. අපි මෙතනදී ඒ ජීවීන්ගේ ඒ ලක්ෂණ මිශ්‍ර කරද්දී අපි ඒ ප්‍රවේණී දර්ශ නොදන්නා ජීවීන්ගේ ප්‍රවේණී දර්ශ හඳුනා ගැනීම සඳහා අපි සලකා බලන ලබන ලක්ෂණයට අදාළව ද්විත්ව නිලීන සමයුක්මකයක සමග තමයි මේ බොහොම සිදු කරන්නේ. ද්විත්ව නිලීන කියන්නේ අපි ඉතාලි උදාහරණයක් විදියට උස මල් දරන මේ රතු මල් දරන උස ශාක කියලා. රතු මල් දරන උස ශාකයක් නම් එතකොට කැපිටල් R කැපිටල් R කැපිටල් D කැපිටල් D. එතකොට ඒ විදියට අපිට ප්‍රවේණී දර්ශ පවතින පුළුවන්. ඒ වගේම ඒ ලක්ෂණ විශ්ව වෙනා නැති සමයෝගී අවස්ථාවේ. ඒ වගේම අපිට මේකේ උස කියන්නේ රතු මල් දරන උස ශාක අපිට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණයකින් අපිට පැහැදිලි කරන්න පුළුවන් සුදු මල් දරන විනි ශාක. එතකොට ඒ අවස්ථාවේදී ප්‍රවේණී දර්ශ විද්ධ පවතින සිම්පල් R සිම්පල් R සිම්පල් T සිම්පල් T. අන්න එතකොට අර ජනක ජීවියෙක් කියන්නේ රතු මල් දරන උස ශාකය එතකොට සිම්පල් R සිම්පල් R සිම්පල් T ජනිතයක් එක්ක නැත්නම් අපි මිශ්‍ර කරනවා නම් නැත්නම් මොහුන් කරනවා නම් අපිට ඊට පස්සේ ලැබෙන ඊළඟ පරම්පරාවේ ජනිතීන් අපි ගේ රූපාන්දර්ශය අපිට හඳුනගෙන ඒ රූපාන්දර්ශය අනුව ඒ ජනිතයාගේ අපිට ප්‍රවේණී දර්ශය නිර්ණය කිරීමක් කරනවා. අන්න ඒ විදිහට ප්‍රවේණී දර්ශය නිර්ණය කිරීමක් සිදු කරන මොහොමක් අපි හඳුන්වනවා පරීක්ෂා මොහොමක් නැත්නම් ටෙස්ට් ප්‍රොෂා විදියට. හරිද? එතකොට අදට අපි සාකච්ඡා කරේ මාතෘකේ ප්‍රධාන වශයෙන් ප්‍රවේණී විද්‍යාවේ හා සම්බන්ධව අර්ථ දැක්වීම සහ පැහැදිලි කිරීම. එතකොට අපි දෙවැනි කොටසකින් ඊළඟට මෙන්ඩල්ගේ නියම සහ ඒ හා සම්බන්ධ වෙන අනෙකුත් පාර්ණා බලාපොරොත්තු වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.